දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ඊයේ මේ ටෙලිවැකියෙන් කිව්ව පරිදිම අද මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ විශේෂයෙන්ම පුවත්පත්වල ප්‍රධාන පිටුවල තියෙන්නේ ඝාතන රැසක් කියලා. මහදවල් තැන තැන මිනිමරති. අවිගත්තෝ යකා නටති. පැය 12කදී එකම මොඩලේ පාතාල වෙඩි තැබීම් තුනක්. ව්‍යාපාරිකින් දෙකක් ඇතුළු තුනක් මරුට. හෝමාගම ව්‍යාපාරිකයා ඝාතනයේ කුඩ්ඩන්ගේ වැඩ. කොස්ගොඩ වෙඩි තැබීමකින් කොස්ගොඩ සුජීගේ මාමා මරුට. සැඟවුණු තුවක්කුකරු කුලියාපිටියේදී අල්ලයි. පාතාලේ මද්‍රව්‍ය ගැටුම් උග්‍ර වෙයි. ඝාතන වැල දිගටම පැය 12ට මිනිමැරුම් තුනයි. මේ අතර තවත් ප්‍රවෘත්තියක් තියෙනවා. දවස් 120ක් ඇතුළත වන අලින් 151 දෙනෙකු මරුට කියලා. ඒ කියන්නේ වන අලියෙකුටවත් සැනසීමේ ජීවත් වෙන්න බැරි තැනටම ඇවිල්ලා නේද? දැන් ඔබට මතක ඇති ඊයේ අප විකාශය කළේ පළමු පොත ලෙස ටෙලිවැකිය නේද? 304 වැනි ටෙලිවැකිය. එතකොට අද ලියන්නේ 305. දැන් ඊයේ ටෙලිවැකියෙන් අප කිව්වා අද පත්තරවල වගේම ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්තිවලත් මේ විදිහට තමයි ලියවෙන්නේ කියලා. වෙන මොනවා කියලා ලියන්නද? මේ රටේ ඝාතනවල සුළමුළ හොයන විට අපට මුණ ගැසෙන්නේ මහ විශාල ශක්තිමත් ලෙස වැඩුණු ගසක්. ඒ ගසේ මුදුන් මුල තමයි දේශපාලන බලය. හරිද? එක්කෝ බලය ලබා ගැනීම, එහෙම නැත්නම් ලබාගත් බලය රඳවා ගැනීමේ සටන. ඕක තමයි ඒ මුදුන් මුලේ ස්වභාවය. ආන්ගේ ගසේ මුදුන් මුලත් එක්ක බද්ධ වුණු ඉතිරි මුල් ටික තමයි මෙන්න මේ පාතාලේ. හොඳේ, මීට දශක මේ 6-7කට පෙර නම් දේශපාලනඥ ළඟ හිටියේ ඔය අතින් පයින් ගහගන්න චණ්ඩි. හරිද? අතින් පයින් ගහගත්තු චණ්ඩි කාලෙත් හිටියා. ඒ උන්දලා මේ ගහගත්තේ අතින් පයින්. ලොකුම ආයුධය ඔය කුරුඳු පොල් වගේ මොකක් කරේ එකක් තමයි නේද? හැබැයි මේ තත්වය අද වෙනස් වෙලා ඉවරයි. 1970 දශකයෙන් පස්සේ මේක බල්ලු මරලා හරි සල්ලි හොයන තැනට මේ රට තල්ලු වුණ නිසා වෙනස් වුණා. හැබැයි අද මේ සුදු ඇඳගත්තු සමහර දේශපාලනඥයින් තරම් මජර වැඩ කරන පිරිසක් මේ තුන් ලෝකෙම නැතුව ඇති. මේ ශක්තිමත් මුදුන් මුලක් සහිත ගසත් එක්ක බද්ධ වුණු පාතාල මුල් නිසා අද වට අඩි 3-4ක් මහත මත්කුඩු කියලා ගහක් හැදිලා ඉවරයි. ඒ මත්කුඩු ගසේ කඳ දැන් හරි මහතයි. හොඳේ, මේ මත්කුඩු ගසේ කඳ අතුපතර විහිදුවමින් මුළු සමාජයේම වසා ගනිමින් සිටිනවා. ඉඳලා හිටලා කුඩු සලින්දුරා, අර සලින්දුලා, මේ සලින්දුලා නේද ඩුබායි ලොක් කළා අල්ලගෙන එනවා, ගේනවා නේද? ගෙනල්ලත් උන්දලා හිමින් සීරුවේ ආයුධ පෙන්නන්ට එහෙම ගිහිල්ලා නේද මහමගදී වෙඩි තියාගන්න කල්ලි දෙකට එහෙම මැදි වෙලා, ඒත් පාතාල කල්ලි දෙකක්. පොලිසිය ඉඳද්දිම පාතාල කල්ලි දෙකක් ඈ වැඩි තියාගෙන ඉතින් ඔන්න අරගෙන අපේ වුණොත් මහමගම මැරෙනවා නේද? කුඩු බිස්නස් එක. මේක තමයි ස්වභාවය. මේ සමහර පාතාල කුඩු කියලා අල්ලන්නේ ගනුදෙනු වැරදුනහමයි. හොඳේ, ගනුදෙනු වැරදුනහම තමයි අල්ලන්නේ. හරිද? විශේෂයෙන්ම අපේ රටේ කුඩ්ඩන් ළඟ දන ගහපු පොලිස්පතිලා පවා ඉඳලා තියෙනවනේ නේද? කුඩ්ඩන් කිව්වහම පටලව ගන්න එපානේ, ඔය පාරේ අයිනේ 2500 කෑල්ලක් ගහලා ඉන්නුන් කියලා. හොඳේ, මේ අංක එකේ සමහර දේශපාලනඥයින් සේම සමහර පොලිසියේ ලොක්කන් ළඟත් සැපට හැදෙන කුඩු පොරවල්. හොඳේ, මේ අය ළඟ තමයි අද වත්කම් තියෙන්නේ. මේ කුඩු පාතාලයින් තමයි දේශපාලනඥින්ගෙන් සමහරුන්ට ඡන්දවලදී මුදල් වියදම් කරන්නේ. අවශ්‍ය මිනිමැරුම් කරන්ට අපරාධකරුවන් නැත්තම් තුවක්කුකරුවන් සහ අදාළ පිස්තෝල තුවක්කු සපයන්නේ. ඒ නිසයි අර ගෝඨාභයගේ කාලේ නේද එක්තරා හමුදා ලොක්කෙකු දැන් ආගියතක් නෑ වගේ පේන්නේ නේද? මතකද ඔහු කිව්වා අපි රටෙන් කුඩු අතුක ලදානවා, කුඩ්ඩන්න කුඩු කරනවා කියලා නේද? එහෙම කියලා හුඟක් කල් දැන්. හොඳේ, මේ රට මුදා ගන්නවා කියලාත් කිව්වනේ නේද? ඒ කියන්නේ මේ රට මුදා ගන්නවා කියලා කිව්වේ LDTN මුදා ගත්තට පස්සේ අපි මේකිනුත් මුදා ගන්නවා කිව්වනේ නේද? අන්තිමට මුදාගත්තු රටක් නැති තැනකට ගියා. එයිත් ආගියතක් නෑ දැන් නේද? මේ ඇත්තේ පාතාල කුඩ්ඩන්ටයි කුඩ්ඩන් සමග අත්වැල් බැඳගත්ත සමහර දේශපාලනඥින්ට සහ උන්දලගේ පුතුන්ටයි මේ දෙගොල්ලන්ව තුන්ගොල්ලව හතරගොල්ලන්ව රකින කාකි සූට් එකේ ගෞරවේ පාවා දෙන සමහර පොලිස් උන්දලට ගිය රට. මේ අපායෙන් මේ රට බේරගන්න නම් රටට ආදරය කරන හරි අමුතු ටීම් එකක් හැදුනොත් හොඳා කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නේ ආයෙත්තරයක් මෙන්න මෙහෙම ලියමින්. ඒ තමයි සක්‍රීය මිනිසුන් අවශ්‍යව ඇත කියලයි.